හොඳයි යන්නේ. හම්බුණා නම් හොඳයි යහතින් අරිනවා එවන්. උගේ වල්ගිය තල්ලන් හම්බෙන්නේ නැහැ ඉතින්. කනේ පාරේම බදුළු ගිහිල්ලා තියෙනවා. උඹ දැන් ඉතින් මොකද කරන්න හදන්නේ? ඕකට ඉතින් අල්ලලා දොරල පළක් තියෙනවා ඈ. මං උඹට ගමන් යදන් දෙන්න. ආපහු ගමට පල. බඩු තිබුණා කෑම හදන්න. කුරක්කම් පිටි වගේ තිබිලා රොටි හැ. කුරක්කම් පිටි වගේ තිබිලා රොටි හැදුවා. උඹට එක්කද? ඇති ඇති. අයියන්ටි කන්ට. මං උදේ රැයින් නැගිටලා තේ කහට දින්ක පුතක් කරලා දෙන්නම්කෝ. කවුද? මේ මම අයියන්ටි. මොකද මේ මහරෑ හැරගෙන? හැරගෙන? පැත්ත පුරාම සතා සීපාවක ගහනවා. නින්ද යන්නේ නැහැ බයි. මටත් නින්ද යන්නේ නැහැ බං. ඔන්න ඒ ගේතුලට ගිහිල්ලා පුළුවන් නම් කාර්යාවක් කරපන්.
දවසකල් නෝනගේ ලිව්වත් තිබුණා නේද? කොහොමද දන්නේ? අර මේසෙ උඩ තිබුණ ගමන් ලාච්චු වෙන දැම්ම. කියෙව්වේ නැද්ද? නෑ. කලබලස්සේ අමතක වුණා. Speaking? Yes. Yes. I'll buy the entire stock. Yes. Please only phone me. Yes. Yes. And anything else? Yes. Yes. Yes, yes. I'll buy anything and everything right now, including garbage. Be in touch. මුදලාලි, ගණ්ඩ තියෙන බඩු ණය වෙලා හරි අරගෙන ස්ටොක් කරගන්න. හෙට අනිද්දා වෙනකොට බඩු මිල 1/10කින් ඉහළ යනවා. ඒක තමයි මහත්මයා මාත්මේ දුවගෙන ආවේ. මම හිතුවා මාත්මේ ගම යන්නේ නැති කියලා. ඇයි? හැමෝම ගමනට දුවනවානේ. දැන් තමයි කොළඹ ඉන්න ඕනේ. මොලේ කලඳක් හරි තියෙන මිනිහෙකුට සල්ලි හම්බ කරන්න ආයෙත් මෙහෙම පොටක් පෑදෙන්න. මටත් බඩු ටිකක් ගන්න ඕන. කොච්චර විතර? කොච්චර විතර? ගන්න පුළුවන් තරමක් ගන්න මම ලෑස්ති. මං අඳුරන ඉන්දියානු වෙළෙන්දෙක් කිව්වා. යුද්ධ පටන් ගත්ත හැටියේ මිනිහා ඉන්දියාවට යන්නයි හදන්නේ. මිනිහට තියෙනවා විශාල බඩු ස්ටොක් එකක්. මං දැන් 4 දිනකට දුන්නා. මුදලයිටත් දෙන්න. සී පරිප්පු උඹලකට බොම්බයි නු. කරත්ත 10ක් 15ක් වුණත් ගන්න පුළුවන්.
හැබැයි ඉතින් මාත් ගානක් තියාගෙන තමයි මුදලායට දෙන්නේ. ඒකට මං හමනාපුන්නේ නැහැ මහත්තයා. අපි කවුරුත් හැදෙන්න එපාය. හා එපුඩි මුදලාද? නල්ල නල්ල නල්ල. හා එපුඩි මුදලාද? නල්ල නල්ල නල්ල. வேற யாருக்கும் கொடுக்கவானா? சரி 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 சரி. இல்ல இல்ல இல்ல, அந்த கணக்குக்கு தான். நான் எல்லாம் எடுக்கிறேன். சரி நல்ல. நாளைக்கு අපි ජිනදාස මහත්තයා ගැන මොකද කරන්නේ? ඒකේ මහගෙදරින් පණිවිඩ කීපයක් මමට එවලා තියෙනවා. සිංහලයට කවුරු හරි යවලා ජිනදාස මහත්තයා ගැන විපරම් කරන්නයි කිය. කොහෙ කියලා හොයන්නේ? ඉස්සර නම් මයංගනේ මගේ කඩේට බඩු ගන්න ආවා. දැන් අවුරුද්දකින් විතර ආවේ නැහැ. මුදලාලි හිතන්නේ මිනිහට මොනව වෙලා කියලා? මොනව වෙන්නද? කොහේ හරි ගෑණියෙකුට කූටාලි වෙලා ඇති. ඔය සිංහලයට ගිහින් අලාභාරි කරගත්තු මිනිස්සු ඉන්නව නේද මහත්තයෝ? ආපහු එන්නේ කලාතුරකින්. කොයි එකට කරෝලිස් හරි පිටත් කලාතුරකින්. කොයි එකට කරෝලි සාරි පිටත් කරලා විපරම් කරලා බැලුවන මාත්‍ය කියනවා නම් ඉතින් මම කවුරු හරි අරලා විපරම් කරලා බලන්න. හැබැයි මට නම් ওই දීපංකරේ කරක් ගහන්න බෑ. මේක ගිහිල්ලා ස්ටෝක් කීපර් මහත්තයාට දීලා බඩුදුගේ ඉල්ලගන්න. මං මුදලාලිට බඩු දෙන්නේ අනිත් අයට වඩා 10%ක් අඩුවෙන්. එනම් මහත්තයෝ, සිංහලෙන් අලුත් ආරංචි තිබුණොත් මම මහත්තයාට ඇවිත් කියන්නම්කෝ. කරෝලිස්ස කොහොම හරි සිංහලේ යවලා බලමු. කරෝලිස්ස කොහොම හරි සිංහලේ යවලා බලමු.
මේ පලාතර අමුත් එක්වලි. ඕ මේ උන්නැහැ මේ මේ අඩවි ජිනදාස කියල කෙනෙක් එහෙම ඉන්නවද? මේ කඩමැස්ස කරගෙන හිටපු ජිනදාස ගැන වෙන්න ඇති අහන්නේ. ඔය කඩේ අත්තුදව්වට රාජ්‍ය තිබුණු සල්ලි ටිකක් අරගෙන ජෑණිවත් දාලා පැනලා ගියා. ජිනදාස උන්නා ගෑණුවත් තියන් කඩේ කරගෙන උන්නා. පස්සේ උන්නාට කැලෑ උන හැදුනා. ඇක්‍රියන් කුඹුර පැත්තේ හේනක් කරනවා කියලා ආරංචි. දරුවෙකුත් ඉන්නෝ. මෙහෙදිමයි හම්බුනේ. මේ මොකද ඒ ගමේ නම කිව්වේ? ඇක්‍රියන් කුඹුර. ඇක්‍රියන් කුඹුර. ඔව් ඇක්‍රියන් කුඹුර. මෙහෙඳල නම්බර 18ක් විතර තියෙනවා. ආබල පැටියෝ ඔබ හිතාගෙන ඉන්නේ ලොකු නාම අපුච්චා වගේ බැද්දට වෙලා හේන් කොටන්ද? බෑ බෑ බෑ. උඹට හේන් කොටන් ඉඳ තියන්න බෑ. මගේ පුතා ලොකු නාම සිතාදිට ගොහිල්ලා අකුරු ඉගෙනගල අකුරු ඉගෙනගෙන ලොකු මහත්තෙන් කෙනෙක් වෙන්න ඕන ඈ. කාලා හිටියනම් දැන් ඉරත් හරි ඉගෙනේනෝ.